බෞද්ධ රූපවාහිනිය පොවෙත සන්නිපේදනය කරන උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සද්ධර්ම දේශනා පවත්වන්නට අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. රාණි ජයරත්න මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස අයුතුම වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සන්නිවේදනය කරන්නට පින්බර දායකත්වයේගෙන කටයුතු කරන්නේ. එසේනම් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ඊට ප්‍රථමයෙන් අපි සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ දහම් මුතුවැල ධර්මදේශනා මාලාව තුළින් තවත් එක ධර්මදේශනාවක් දේශනා කරවගෙන ශ්‍රවණය කිරීම සඳහා. මේ උතුම් ධර්මදේශනාව ලක්වැසි ලෝවැසි සියලු දෙනා වෙනුවෙන්ම දානය කරන්න දායකත්වයේ ධර්මින් රැස් කරගන්න උතුම් වූ සද්ධර්ම දානානි සංසමය කුසල කර්මයත් ධර්ම ශ්‍රවණානි සංසමය මහා කුසල කර්මයත් මේ සදැහැති පින්නතුන්ගේ උතුම් නිර්වාණ අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි මේ දිනවල මේ දේශනා මාලාව තුලින් අපි සාකච්ඡා කරනු ලබන්නේ මජ්ඣිම නිකායේහි සඳහන් වන පෝතලිය කියන සූත්‍ර දේශනාව. පෝතලිය ගෘහපති අරමුණු කරගෙන ඔහු වෙනුවෙන් දේශනා කොට වදාළ මේ උතුම් සූත්‍ර දේශනාවේදී අපේ භාග්‍යතුන් වහන්සේ
පෝතලිය ගෘහපතිට ගිහි ව්‍යවහාරයන්ගෙන් මිදෙන ආකාරය විශේෂයෙන් දේශනා කොට වදාලා. අපි පළවෙනි ධර්ම දේශනාව තුළින් පෝතලිය ගෘහපති කවුද, පෝතලිය ගෘහපති ගිහි ව්‍යවහාරයන්ගෙන් මිදුන කියලා භාග්‍යතුන් වහන්සේට කියන්නේ කොහොමද, හැබැවින්ම පෝතලිය ගිහි ව්‍යවහාරයන්ගෙන් මිදිලද කියන කරුණු සාකච්ඡා කරන්නට යෙදුනා. ගිහි ව්‍යවහාරයන්ගෙන් මිදෙන්නේ කොහොමද කියලා අපේ භාග්‍යතුන් වහන්සේ පෝතලිය ගෘහපතිට දේශනා කළා. ඉතින් ඒ දේශනාවේදී ගිහි ව්‍යවහාරයන්ගෙන් මිදෙන්න පෙරාතුව තමන් තුළ තිබිය යුතු කාරණා අටක් භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් පැහැදිලි කළා. ආන් ඒ කාරණා අට තමයි අපි අද ධර්ම දේශනාව තුළින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක පෝතලිය සූත්‍රයේ ඇසුරු කරගෙන සිදු කරන හතරවෙනි ධර්ම දේශනාවයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පෝතලිය, කෙනෙක් ගිහි ව්‍යවහාරයන්ගෙන් මිදෙන්න නම් ඒ මිදීමට කලින් මෙන්න මේ කරුණු අටෙන් යුක්ත වෙන්න ඕනේ කියලා. දැන් පෝතලිය ගෘහපතිත් හිතාගෙන ඉන්නේ තමනුත් මිදිලා ඉන්නේ කියලා. කොහොමද මිදුනේ කියලා ඇහුවහම කියනවා මන් රැකියාවක් කරන්නේ නැහැ. ඒ දේවල් අත්හැරලා ඉන්නේ. ඒ වගේම මං සල්ලි හම්බ කරන කිසිම දෙයක් කරන්නේ නැහැ. මල් ළඟ තිබුණා නම් රණක් රිදියක් ධනයක් ඒ සියල්ලම දරුවන්ට බාර දීලයි තියෙන්නේ. ඔවුන් ඒ ධනයට මොනවද කරන්න කියලා මම හොයන්නේ බලන්නේ නැහැ. ඉතින් ඒ කාරණා තුළින් තමයි මෙයා හිතාගෙන ඉන්නේ තමන් ගිහි විවාහයෙන් මිදින කියලා. ඉතින් එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මිදීම කියන්නේ මොකක්ද කියලා. එහෙනම් මිදෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ළඟ තිබිය යුතු පළවෙනි කාරණාව අපානාති පානං නිස්සාය පානාති පාතෝ පහතබ්බු. ඒ කියන්නේ පින්නතුනි ප්‍රාණඝාත නොකිරීම උදව්වක් කරගෙන ප්‍රාණඝාතයෙන් වැළකිය යුතුයි. මේ ගිහි සංයෝජනයන්ගෙන් මිදෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ළඟ තිබිය යුතු පළවෙනි කාරණාව ප්‍රාණඝාත නොකිරීම හේතු කරගෙන ප්‍රාණඝාත කිරීමෙන් වළකින්න ඕනේ. ඒ කියන්නේ මේ සංසාරයෙන් මිදෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මුලින්ම ප්‍රාණඝාතේ නවත්තන්න ඕනේ. තාමත් ඒ වැඩේ කරලා නැත්තම් නතර කරලා නැත්තම් ඒ කියන්නේ තාම සසරින් මිදෙන්න කියලා උවමනාවක් නැහැ. සමහරලාට මිදෙන්න ඕනේ කියලා හිතනවා. නමුත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පටන් අරන්නේ නැහැ තව. දෙවෙනි කාරණාව දේශනා කළා දින්නා දානං නිස්සාය අදින්නා දානං පහතබ්බං. දුන්දේ බාර ගැනීම හේතු කරගෙන නුදුන්දේ ගැනීම ප්‍රහාණය කළ යුතුයි. ඒ කියන්නේ නුදුන්දේ ගන්නෙ නෑ, දුන්දේ විතරයි අරගන්නේ. සච්චං වාචං නිස්සාය මුසාවාදෝ පහතබ්බෝ. සත්‍ය වචනේ හේතු කරගෙන මුසා වචනේ බැහැර කරනවා. එනම් ගිහි ව්‍යවහාරයෙන් මිදෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් එයත් කරන්න අවශ්‍යයි කියලා දේශනා කළා. අපිසුනං වාචං නිස්සාය පිසුනා වාචා පහතබ්බා. මොනවද පිසුණු වචන කියලා කියන්නේ? දේශනා කරනවා කේලං නොකීම හේතු කරගෙන කේලං කීම ප්‍රහාණය කළ යුතුයි. අගිද්දි ලෝභං නිස්සාය ගිද්දි ලෝභෝ පහතබ්බෝ. පින්නතිනි ගිද්දි ලෝභයි කියලා කියන්නේ
ගිජු බව. ගිජු බව සහිත ලෝභය නොකිරීම හේතු කරගෙන ගිජු බව සහිත ලෝභය නොකළ යුතුයි. අපි මේකට මොකක්ද කියනවා තව වචනයක්. සිතින් කරන වැරදි ගැන කතා කරනකොට පින්නතුන අපි සඳහන් කරනවා දැඩි ලෝභය ගැන. දැඩි ලෝභය කියලා කියන්නේ සාමාන්‍ය ලෝභය ඉක්මවා ගිය එකක්. ඒකටම අපි අවිද්‍යා කියලා කියනවා. ඊළඟට සඳහන් කරනවා අනින්දා රෝසං නිස්සාය, නින්දා රෝසෝ පහතබ්බු. අනුන්ට නින්දා නොකිරීම හේතු කරගෙන නින්දා රෝසය ප්‍රහාණය කළ යුතුයි. අක්කෝදූපායාසං නිස්සාය කෝදූපායාසෝ පහතබ්බු. ක්‍රෝධය සහ මනසෙහි දැඩි වෙහෙස නොකිරීම හේතු කරගෙන ක්‍රෝධය සහ උපායාසය නොකළ යුතුයි. අනතිමානං නිස්සාය අතිමානෝ පහතබ්බු. අනතිමානය හේතු කරගෙන අතිමානය ප්‍රහාණය කළ යුතුයි. ඉමේකෝ ගහපති අට්ට ධම්මා සංකිත්තේන උත්තා. ගෘහපතිය, මේ ධර්ම අටක් සංක්ෂේපයෙන් කෙටියෙන් ප්‍රකාශ කරන ලදී. විස්තර වශයෙන් බෙදා දක්වලා නෑ. පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ පෝතලිය ගෘහපතිට කාරණා අටක් මේ විදිහට දේශනා කරනවා. මේ කාරණා අට දේශනා කරලා කියනවා ගෘහපතිය, මේ කාරණා අටම මම සංක්ෂේපයෙන් තමයි දේශනා කළේ. සංක්ෂේපයෙන් කියලා කියන්නේ කෙටියෙන් තමයි දේශනා කළේ. විස්තර කළේ නැහැ කියලා දේශනා කරනවා. මේවා එකක්වත් බෙදා දක්වලා නැහැ. විත්තාරේන අවිබත්තා කියලා සඳහන් කළේ, එකක්වත් විස්තර කළේ නැහැ කියලා දේශනා කරනවා. අරියස්ස විනයේ ඕහාර සමුච්ඡේදාය සංවත්තන්ති. මේවා තමයි ආර්යන්ගේ විනයේ විවහාර සමුච්ඡේදයේ පිණිස පවතින දහම්. එතකොට විවහාර සමුච්ඡේදය කියලා කියන්නේ මේ කාරණා අටින් මිදෙන එකද? නැහැ පින්නතුනි. ව්‍යවහාර සමුච්ඡේදය පිණිස මේ කාරණා අට හේතු වෙනවා. මේ කාරණා අට සම්පූර්ණ නොකර ව්‍යවහාර සමුච්ඡේදයෙන් මිදෙන්න බෑ. මිදෙන්න නම් මේ කාරණා අට මුලින් අනුගමනය කරන්නම ඕනේ. නමුත් ඒකත් භාග්‍යතුන් වහන්සේ විස්තර සහිතවද මේ දේශනා කරන්නේ? නැහැ, ඉතාම කෙටියෙන් තමයි දේශනා කරන්නේ. පින්නතුනි, පෝතලිය ගෘහපති භාග්‍යතුන් වහන්සේට මුලින් සඳහන් කළානි තමන් ගිහි විවහාරයන්ගෙන් මිදිලයි ඉන්නේ කියලා. තමන් ගිහි විවහාරයෙන් මිදිලයි ඉන්නේ කියලා ඔහු සඳහන් කළාට කොහොමද මිදුනේ, කොහොමද මිදෙන්නේ කියලාවත් ඔහු දන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඔහුට දේශනා කළා, කොහොමද නුඹ මිදුන කියලා කියන්නේ. එතකොට තමයි කියන්නේ රැකියාවක්, රස්සාවක්, ව්‍යාපාරයක් මුකුත්ම කරන්නේ නැහැ. ධන දහන්න කිසිම දෙයක් පරිහරණය කරන්නේ නැහැ. ඒ සියල්ල අත්හැරලා දරුවන්ට බාර දීලායි තියෙන්නේ. ඒ ධනයෙන් ඔවුන් යහපතක් කරනවද අයහපතක් කරනවද මං ඒවා හොයන්නේ නැහැ, මට වැඩක් නැහැ. ඒ හින්ද මම මිදිලා ඉන්නවා කියලා නේ මෙයාගේ කල්පනාව. නමුත් ඒක නෙමෙයි මිදුණ කියලා කියන්නේ. ඒක තමයි මේ කරුණු දේශනා කරන්නේ. නමුත් පෝතලිය ගෘහපති එහෙම සඳහන් කරාම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ආර්යන්ගේ විනේ නම් විවාහාර සමුච්ඡේදය කියන්නේ ඕකට නෙමෙයි පෝතලිය කියලා. හැබැයි ඉතින් පෝතලිය මානාධික කෙනෙක් නම් නෙමෙයි. පෝතලිය හොඳ ප්‍රඥාවන්තයෙක්.
ආර්යන්ගේ විනේ විවහාර සමුච්චේදේ සිදුවෙන ආකාර අටක් තමයි අටක් තියෙනවා කියල භාගිතුන් වහන්සේ දේශනා කරනවා. දේශනා කරල විවහාර සමුච්චේදේ පිණිස හේතුවෙන ඒ කාරණාට කෙටියනුත් ඔහුට දේශනා කළා. මේ දහම් පද අට විවහාර සමුච්චේදේ පිණිස පවතිනවා. පෝතලිය ගෘහපති හිතාගෙන ඉන්නේ තමන් ගිහි විවහාරයන්ගෙන් මිදිල ඉවරයි කියලා. මිදිලා ඉවර වෙන්නේ නැතියා මිදෙන විදිහවත් දැනගෙන ඉඳල නෑ. මොකද දැන් එයා මිදිල ඉවර වෙලා ඉන්නවා කියල හිතපු නිසා බුදුරජාණන් වහන්සේ පෝතලිය ගෘහපතිට ගෘහපතිය කියලා කතා කරපු ගමන්ම තරහ ගියා. මං ගෘහපතියෙක් නෙමෙයි කියලා. ඒකයි මේ කාරණාව ඇති වෙන්නේ. එන ගෘහපතියෙක් නොවෙන්නේ කොහොමද කියලා තමයි මේ දේශනා කරන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඔහුට මේ කරුණුවට දේශනා කරලා ගිහි විවහාරයෙන් මිදෙන්න නම් මීටත් වඩා තව ඉදිරි පියවරක් තියෙනවා ගෘහපතිය. ඒ ඉදිරි පියවරට යන්න ඉස්සෙල්ලා මේ යට සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. මෙන්න මේ වෙලාවේ පෝතලිය ගෘහපති භාග්‍යතුන් වහන්සේට බොහෝම කීකරු වෙලා ඉල්ලීමක් කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් ධර්මතා අටක් කෙටියෙන් දේශනා කළාද භාග්‍යතුන් වහන්සේ මට අනුකම්පා පිණිස නොබෙදෙන ලද විස්තර නොකරන ලද ආංගේ ධර්මකාරණාවන් ටික මට බෙදා දක්වා දේශනා කරන සේක්වා. විස්තර සහිතව මට දේශනා කරන සේක්වා. එහෙම කරනවා නම් ඉතාම හොඳයි. මං ඒකට බොහෝම කැමතියි කියලා සඳහන් කළා. එහෙනම් ගෘහපතිය මම දේශනා කරන්නම්. නුඹ ඒ හොඳින් අහන්ඩ කියලා භාග්‍යතුන් වහන්සේ මතක් කළා. මං දේශනා කරන්නම් හොඳින් අහගන්න කියලා කියනවා. පෝතලිය ගෘහපතිය සඳහන් කරනවා එසේ ස්වාමීනි. ඔහු පිළිතුරු ලබා දුන්නහම අපේ භාග්‍යතුන් වහන්සේ ධර්මකාරණාව දේශනා කිරීම ආරම්භ කරනවා. එමනම් පින්නතින භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගෘහපතිය මේ ප්‍රාණඝාතයෙන් මිදෙනවා කියන කාරණාව යම්සේද ඒ ප්‍රාණඝාතයෙන් මිදෙන්න හේතුවෙන සුවිශේෂී කරුණුකාරණා රාශියක් දැනගන්න ඕනේ. කෙලෙස් විශාල වශයෙන් ප්‍රහාණය කිරීමක් තියෙන්න ඕනේ. වෙනතින් ප්‍රාණඝාතයෙන් මිදෙන්න අපි තුල තියෙන කෙලෙස් ප්‍රමාණය නැති කරන්න ඕනේ. ප්‍රාණඝාත කරන්න අපිට තියෙන ක්ලේශයක් නේ. ඒ ක්ලේශය තියෙන තාක්කල් ප්‍රාණඝාත කරනවා කියන කාරණාව නවතින්නේ නෑ. ප්‍රාණඝාත කරන්න තියෙන ක්ලේශේ නැති වුණ දවසට අපි ප්‍රාණඝාත කරන්නේ නෑ. ආන් ඒක නිසා භාග්‍යතුන් වහන්සේ පෝතලිය ගෘහපතිට දේශනා කරනවා මේ ප්‍රාණඝාත කරන්න යම් කෙනෙක් යොමු වෙනවා නම් ඔහු තාම ගිහි විවාහයෙන් මිදෙන්න සූදානම් වෙලාවක් නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේ විස්තර කරලා ඔහුට දේශනා කරනවා. පෝතලිය ගෘහපති ආයාචනා කරාට පස්සේ අපානාතිපාතං නිස්සාය පානාතිපාතු පහතබ්බු මේ පානාතිපාතයෙන් වැළකීම නිශ්‍රය කරගෙන ප්‍රාණඝාතයෙන් වැළකී සිටි. ඉමේකෝ පනේතං මුත්තං මෙසේ යමක් කියන ලදද කිච්චේතං පටිච්ච උත්තං කුමක් සඳහා එය කියන ලදද ගෘහපතිය ආර්ය ශ්‍රාවකයා මෙසේ ප්‍රතිවේක්ෂා කරයි. ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහෙම හිතනවා. මම යම් සංයෝජනයක් හේතු කරගෙන ප්‍රාණඝාතය කරන පුද්ගලයෙකු බවට පත් වෙනවා නම් සංයෝජන කියලා කියන්නේ මොනවටද?
අපි කලිනුත් මතක් කළා. මේ වචනවල තේරුම් දැනගත්තොත් තමයි ධර්මකාරණාව වැටහෙන්නේ. සංයෝග කරනවා, සංයෝජනය කරනවා. අපේ පින්නතුන්ට මේක තේරුම් ගන්න හොඳම තැන තමයි සංයෝජන 10ක් අපි කතා කරනවනේ. අපි කියන්නේ දස සංයෝජන කියලා. උද්දම් ඕරම් භාගීය කියලා සංයෝජන 5යි, උද්දම් භාගීය කියලා සංයෝජන 5යි. එතකොට මේ දස සංයෝජනයන්ගෙන් මොනවද කරලා තියෙන්නේ? සත්වයා සංසාරයත් එක මුහු කරනවා, සංයෝග කරනවා කියලා කියන එකයි. සසරත් එක්ක මුහු කරනවා. එහෙනම් මෙතන මොකද්ද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ? ප්‍රාණඝාත කරන පුජ්‍යලේකු බවට යමෙක් පත් වෙන්නේ කොහොමද? මම යම් සංයෝජනයක් හේතු කරගෙන ප්‍රාණඝාත කරන පුජ්‍යලේකු බවට පත් වෙනවා නම්, එහෙනම් සංයෝජනයක් සසරට මුහු කරන හේතුවක් සමග තමයි ප්‍රාණඝාත කරන්න, ඒ කියන්නේ ක්ලේශයක් එක්ක තමයි ප්‍රාණඝාත කරන්න වෙන්නේ. සඳහන් කරනවා මම ඒ සංයෝජනය සහ මුලින්ම ප්‍රහාණය කිරීම පිණිස පිළිපැදලයි ඉන්නේ. තව ටිකක් විස්තර කළොත් යම් කෙනෙක් යම් දවසක තීරණය කරනවා අද පටන් දිවි හිමියෙන් මම ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා. ඒ දිවි හිමියෙන් කියන්නේ ඇයි? මගේ ජීවිතේ නැති කළත් මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ. උදාහරණ නම් ධර්මදේශනාවල් වල අපි බොහොම කතා කරලා තියෙනවා පින්නතුනි. මේ වෙලාවේ කාරණාව තේරුම් ගන්න එකක් විතරක් මතක් කළොත්, උතුරු වඩුන්නාවේ හිටපු ගොවියා අහලා තියෙනවා ඇති මේ කතාව. ගොවියෙක් තමන්ගේ හරබ්බාන නැති වෙලා හරබ්බාන හොයාගෙන කැලේ වදිනවා. කැලේ දිගේ යනකොට කැලේ තියෙනවා පොඩි ආරාමයක්. එතෙන්ට ගියාම හාමුදුරුව වැඩ හිටියා. හාමුදුරුවන්ට වැන්දහම හාමුදුරුව මොහුට පන්සිල් සමාදන් කෙරෙව්වා. පන්සිල් සමාදන් කරවලා කියන උපාසක මහත්තයා, යම් කෙනෙක් ඔබේ ජීවිතේ නැති කළත් ඔබ ප්‍රාණඝාත කරන්න එපා, හොරකම් කරන්න එපා කියලා මේ සිල්පද පහමත මනාව පිහිටෙව්වා. ඔහු සඳහන් කළා, කවදාවත් මං ඒ වැරදි ටික කරන්නේ නැහැ, සමාදන් වෙච්ච සීලය ජීවිතේ පරිත්‍යාග කරලා රකින්නවා කියලා. එහෙම කියලා කැලෑ වැදිලා ගලක් තිබ්බයි ගල උඩ නැගලා වටපිට බලහම කැලෑ රොදට එහා පැත්තේ තියෙන වැව්කොටුවක් හරබ්බාන එතන ඉන්නවා. දැන් හරබ්බාන ඉන්න තැනට යන්න ආපහු ගලෙන් බැහැගෙන එන ගමන් මහ විශාල පිඹුරෙක් එක පාරම මහුව වෙලා ගත්තා. දැන් පිඹුර වෙලා ගත්තාම ටික ටික හිර කරනවානේ. හිර කරනකොට වේදනාව එන්න එන්න වැඩි ඉන්නේ. මෙයාගේ අතේ තියෙන කැත්තක්. කැලේ යනකොට ඉතින් කැත්තක් අතේ තියාගෙන ගිහිල්ලා. දැන් පිඹුරගේ ග්‍රහණය එයා වැඩි කරන්න වැඩි කරන්න වේදනාව වැඩි වෙන්න මරණ බය ඇති වෙනවානේ. පිඹුරා මැරුවොත් නම් බේරෙන්න පුළුවන්. පිඹුරා මරන්න තමන්ගේ අතේ කැත්ත තියෙනවා ඕනනම් දැන් කපන්න පුළුවන් පිඹුරාව. කැත්ත උස්සලා ගන්නකොට හිතෙනවා හාමුදුරුවන්ට වෙච්ච පොරොන්දු, ආයි කැත්ත පාත් කරනවා. ආයි පිඹුර ටිකක් හිර කරනකොට ආයි කැත්ත උස්සනවා. ආයි පොරොන්දුව මතක් වෙලා ආයි පාත් කරනවා. මෙහෙම දෙතුන් පාරක් කළා. ඊළඟට ඔහු කල්පනා කරනවා, මගේ ජීවිතේ දීලා හරි සිල්පදේ රකින්නවා කියලානේ මම කීවේ. මේ කැත්ත අතේ තියෙනකොට තමයි මේ පෞකාර හැඟීම මට එන්නේ. කැත්ත වීසි කළා. දැන් කරන්නම දෙයක් නෑනේ, පිඹුර මරාගත්තත් කරන්න දෙයක් නෑ. පින්නතුනි, ඒ කියන්නේ ජීවිතේ අත්හැරලානේ කැත්ත විසිකේ. පොඩි වෙලාවයි ගියේ පිඹුර ඔහු අතහැරලා යන්න ගියා. අපි කියමු දැන් අපිත් කැලෑව යනකොට පිඹුරෙක් අල්ලගත්තා. අපිත් අතේ තියෙනවා පිහියක්.
දැන් පිඹුර අපිව හිර කරනවා වෙලනවා. දැන් අපි කතාව දන්නවා. ගොයි මහත්තයක් ඇත්ත විසික්කහම පිඹුර යන්න ගියා. අපිත් අපිහෙ විසි කරනවා. පිඹුර යයිද? පිඹුර යන්නේ අපි දාලා. ඒත් අපි පිහිය විසික්කේ ගොවිය විසික්ක බව දැනගත්ත හින්දා. හැබැයි ගොවිය විසික්කේ මගේ ජීවිතේ නැති කළත් සිල්පදේ රකින්නවා කියලා. ආන්ගේ ආශ්චර්ය තමයි ඔහු අත්හැරලා ගියේ. එනම් මමත් මගේ ජීවිතේ සිල්පදේ වෙනුවෙන් අත්හරිනවා නම් මටත් ලැබෙන ලාභය බොහොම ඉහළයි. පෙර සංසාරේ මගේ කර්මයක් තියෙන්න පුළුවන්. ඒ නිසා සිල්පදේ වෙනුවෙන්ම මං කැත්ත පිහිය විසික්ක වෙන්න පුළුවන්. කාලයක් අපට යහපත පිණිස පවතිනවා. අන්න ඒ වගේ කාරණාවකට මම මේ කරුණු පැහැදිලි කළේ, මම යම් සංයෝජනයක් හේතු කරගෙන ප්‍රාණඝාතය කරන පුද්ගලයෙකු බවට පත් වෙනවා නම් ඒ සංයෝජනේ නැති කරන්න ඕනේ. මම ඒ සංයෝජනය සහ මුලින්ම ප්‍රහාණය පිණිස පිළිපැදලයි ඉන්නේ කියලා ප්‍රතිවේක්ෂා කරනවා නම් සහ මුලින්ම ප්‍රහාණය පිණිස පිළිපැදලයි ඉන්නේ කියන්නේ ජීවිතේ උනත් අත්හරිනවා කියන තැන නම් ඉන්නේ. පැවිද්දෙන් ගැන හිතන්න. පැවිදි වෙනකොට මුලින්ම දසශීලයක් සමාදන් කරවනවනේ. එකට කියන්නේ සාමණේර දසශීලය කියලා. එතකොට සාමණේර භික්ෂූන් වහන්සේ නමක් මේ දසශීලයේ මුල්ම ශික්ෂාපදේ කැඩුවොත් මුළු මහණකමම නැති වෙනවා. මදුරුවෙක් හරි මැරුවොත්, කූඹියෙක් හරි මැරුවොත් ප්‍රාණඝාත චේතනාවෙන් එතකොටම පැවිද්ද ඉවර වෙනවා. සිහියෙන් හිටියොත් තමයි දැනගන්නේ මගේ මහනකම නැති වුණා කියලා. සිහිය ප්‍රඥාව තිබුණේ නැත්තම් දැන් මහනකම නැති වෙලයි තියෙන්නේ. නමුත් සිවුර පොරවගෙන ඉන්නේ. මහනකම නැහැ. අම්මා ඇවිල්ලා වඳිනවා. තාත්තා ඇවිල්ලා වඳිනවා. පන්සලේ සිල් ගත්ත උපාසක උපාසිකාව වඳිනවා. දාන ගෙනල්ල දුන්න වැඩිමහල්ලෝ වඳිනවා. ඒ වැඳුම් ලබන වාරයක් වාරයක් ගානේ නිරේ දිහාට ගමන් කරනවා. අන්න ඒක තමයි සිහියෙන් ඉන්න ඕනේ කියලා. කියන්නේ සිල් පදේ යම් හේතුවකින් බිඳුනොත් බිඳිච්ච ගමන් ආපහු සිල් සමාදන් වෙලා ආයිති සංවරේ පිහිටන්න ඕනේ. ඉතින් එතකොට දැඩි ප්‍රතිඥාවක් දීලා තියෙන්නේ මේ සිල් පද 10 කඩන්නෙම නැහැ කියලා. එහෙමනම් මෙතන සඳහන් කරන්නේ ප්‍රාණඝාත කරනවා කියලා කියන්නේ ඔවුන් මේ සංසාරෙත් එක බැඳිලා ඉන්නේ. එනම් මම මේ විදිහට සිල් සමාදන් වෙච්ච කෙනෙක් මේ සිල්පදේ මොනම හේතුවක් නිසාවත් උල්ලංඝනය කරලා බෑ. පැවිද්දෙක් හැටියට මම ප්‍රාණඝාතයෙන් සම්පූර්ණයෙන්ම වළකින්න ඕනේ කියලා සහ මුලින්ම ඒක අත්හැරලා තියෙන්න ඕනේ. එහෙම නැත්තම් ප්‍රාණඝාතයෙන් වැළකීමේ ප්‍රතිපදාවට පිවිසුන මමත් ප්‍රතිඥාවක් දීලා ඉන්නේ ප්‍රාණඝාතයෙන් කවදාවත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා. ඒ ප්‍රතිපදාවට පිවිසිච්ච මමත් තවමත් ප්‍රාණඝාත කරනවා නම් තේරෙනවද අපේට කාරණාව? ප්‍රතිඥාවක් දීලා තියෙන්නේ ජීවිතේ කවදාවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා. ඒ ප්‍රතිඥාව දීලා තියෙන මමත් තවමත් ප්‍රාණඝාතය කරනවා නම් මමම මටම දොස් කියන මට්ටමකට එනවා. මමම මටම දොස් කියන මට්ටමකට එනවා. නුඹ ප්‍රතිඥාවක් දුන්න නේද ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා. එහෙම ප්‍රතිඥා දීලත් නුඹ ප්‍රාණඝාත කරනවා නේද කියලා මගේ හෘද සාක්ෂිය මට විරුද්ධව නැගී හිටිනවා කියලායි මේ කියන්නේ. මාව විමසන නුවණ තියෙන පුද්ගලයෝ මට ගරහනවා. දැන් එතකොට මම ප්‍රාණඝාතයෙන් වළකින්න ප්‍රතිඥා දුන්න කෙනෙක් කියලා
හැමෝම දන්නවනි දැන් එතකොට. එදොට ඒ හැමෝම දන්නවා හාමුදුරුව මේ වැඩේ කරන්නේ. සිල්ගත්ත කෙනා මේ වැඩේ කරන්නේ. නමුත් හාමුදුරුව සිල්ගත්ත කෙනා ඒ වැඩේ කරන්නේ නැහැ කියලා හිතන අය තාම ඒ වැඩේ කරනවා. නමුත් ප්‍රතිඥාව දුන්න පුද්ගලයා ඒ වැඩේ කරනවා දැක්කහම අන්‍ය පුද්ගලයන්ට ඔහු පිළිබඳව සතුටක් ඇතිවෙනවාද. ප්‍රාණඝාත කරන කෙනෙක් ප්‍රාණඝාතයක් කරනවා දැක්කහම අපිට ඒක ඒ තරම් දෙයක් නෙමෙයි. ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා ප්‍රතිඥාවක් දුන්න කෙනෙක් කරනවා දැක්කහම අපිට ඒ සම්බන්ධයෙන් හිතේ උපදිනවා පිළිකුලක්. අකමැත්තක් සහ අමනාපයක් උපදිනවා. අන්න ඒකයි සඳහන් කළේ මාව විමසන නුවණ තියෙන අය මට ගරහනවා කියලා. නුඹ මෙහෙම කීවට කියපු දේ නුඹ ළඟ නැහෙනි. නුඹ අනුන්ට උපදෙස් දුන්නට නුඹ ගාව ඒ ධර්මතා නැහෙනි. ඒ උපදෙස් මට නුඹ පිහිටලා නැහෙනි. එතකොට හොරෙන් හරි ප්‍රාණඝාත කරනවා දැක්කොත් වෙන වෙලාවක බණක් කියනකොට හරි ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා කියනකොට මිනිස්සු අවඥාවට හිනා වෙනවනි අපිට බණ කියනවා ඔහුත් ඒක කරනවා කියලා. ආන් ඒකයි කියේ නුවණ තියෙන විමසන මාව විමසන අය එදාට මට චෝදනා කරනවා. එහෙනම් ඒ නුවණ තියෙන පුද්ගලයා මට ගරහනවා කියලා කියහම විශේෂයෙන් මෙතන කවුරු ගැනද මේ කියන්නේ? සාමාන්‍ය අය ගැන නුවණ තියෙන අය කියලා කියනවා. නමුත් මෙතන කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විශේෂයෙන් මට ගරහනවා. මට නින්දා කරනවා. මේ ආර්ය ප්‍රතිපදාවට ආව කියල ප්‍රතිඥා දීල ආර්ය ප්‍රතිපදාව පුරණවා කියල ප්‍රතිඥා දීල ඒ ආර්ය ප්‍රතිපදාවට විරුද්ධව මොනවදොයි කරන්නේ කියලා මට නින්දා කරනවා. ගිහි නමුත් ආර්ය ශ්‍රාවකයන්ගේ දෝෂ දර්ශනයට මම තවමත් ලක්වෙනව නම් ගිහි නමුත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විතරක් නෙමේ ගිහි අය නමුත් උසස් ගුණධර්මවල පිහිටලා ඉන්න අයගේ දෝෂ දර්ශනයට මම තාම ලක්වෙනව නම් මම තාම නිරයෙන් මිදිල නෑ පින්නතුනි. අං ඒකයි කියන්නේ මරණින් මතු මම නිරයටම තීරණය වෙනවා. එනම් ප්‍රාණඝාතයේ නිරයටම හේතු වෙන අකුසල කර්මයක්. ඒක හැමෝම දැනගෙන ප්‍රාණඝාතයෙන් වළකින්න කටයුතු කරන එක තමයි කරන්න තියෙන්නේ. මොකද ප්‍රාණඝාතය කියලා කියන්නේ කර්මපත වලින් එකක්. විනෝදයට සත්තු මරණ අය ඉන්නවා. මේ වගේ නොඑක අය ඉන්නවා. නමුත් අද විනෝද වුණාට නිරයට ගියහම නම් විනෝද හම්බ වෙන්නේ නැහැ. අති දීර්ඝ කාලයක් නිරාදුක් විඳින්න වෙනවා. ඒ නිරාදුක් කොයිතරම් කාලයක් විඳින්න වෙනවද? මදුරුවෙක් කෝඳුරුවෙක් කූඹියෙක් මකුණෙක් එච්චර කාලයක් දුක් විඳින්න නම් මරන්න වටිනවද කියලා හිතන්න ඕනේ. මොකද මදුරුවෙක් මරනවා කියන එකේ ලොකු ලාභයක් හම්බෙනවද? අපිට ලොකු ලාභයක් ඒකෙන් නොලැබුණාට නිරේට යන එකෙන් නවත්තන්නේ. යම් ප්‍රාණඝාතයක් තියෙනවා නම් ඒ සංයෝජනයක් ඒ නීවරණයක්. ඕනෑම සුළු වේවා ලොකු වේවා ප්‍රාණඝාතයක් මේ සසරට මාව බැඳ තබන දෙයක්. නීවරණයක් කියලා කියන්නේ ඒ ප්‍රාණඝාත අකුසල කර්මය උතුම් වූ නිවන මට අවහිර කරනවා. නිවන් ආවරණය කරන නිසා නිවරණයි කියලා අපි කියනවා. ආන්ගේ ප්‍රාණඝාතයේ හේතු කරගෙන උපදිනවනම් යම් නීවරණයක් දුකක් තැවිල්ලක් ප්‍රාණඝාතයෙන් වළකින මම ඒ දුක් තැවිලි මොකවත් ඇති වෙන්නේ නැති කෙනෙක්. ප්‍රාණඝාතයේ හේතු කරගෙන දුකක් තැවිල්ලක් ඇති වෙනවනම් කොයි වෙලාවටද දුක වේදනාව ඇති වෙන්නේ? බොහෝ වෙලාවට ලෙඩ වුණාට පස්සේ.
මරණාසන්න කාලේ. සමහර කෙනෙක් ලෙඩ වුණාට පස්සේ දරුවෝ සලකනවා, බලනවා, කළ යුතු යුතුකම් හැම එකක්ම කරනවා. කරලා යහනේ තියලා සමහරලාට ගුවන් විදුලිය වේවා, රූපවාහිනිය වේවා ක්‍රියාත්මක කරලා ළඟින් තියලා බණක් අහමින් ඉන්න අපි මොනවා හරි අනුභව කරලා එන්න, ගෙදර අනික් වැඩ ටික කරලා එන්න. දැන් මේ පුද්ගලයාට වෙන කරන්න දෙයක් නැහැනේ. ඇඳෙන් බැහැගන්න බෑ, නැගිටලා යාගන්න බෑ, නැති අර බණ අහගෙන ඉන්නයි වෙන්නේ. එතකොට දැන් මේ ධර්ම දේශනාව තුළින් ජීවිතයේ වටිනාකම කියනවා. මනුස්ස ජීවිතයේ දුර්ලභ බව කියනවා. බුද්ධාන්තරයේ දුර්ලභ බව කියනවා. අකුසලයේ ආදීනව කියනවා. කුසලයේ යහපත කියනවා. දැන් මේ ටික අහගෙන ඉන්නකොට අර පුජ්‍යලයට එහෙනම් මේ තරම් දුර්ලභ ජීවිතේ මට හම්බුණා. ඒ ජීවිතෙන් කළ යුතු දේවල් ටික මුකුත් මම කරලා නැහැ. මේ තරම් දුර්ලභ බුද්ධාන්තරයේ හම්බ වුණා. මම ශ්‍රද්ධාව තුළ පිහිටියේ නැහැ. පංචශීල ප්‍රතිපදාව තුළවත් මම යෙදුනේ නැහැ. මං අකුසල කර්මමයි බලහම කරලා තියෙන්නේ. කුසලයක් මගේ ජීවිතයට ළඟා වුණේම නැහැ. එතකොට අකුසලයේ ආදීනවත් කියනවා. සතර අපායේ මේ තරම් මේ විදිහට දුක් විඳින්න ඕන කියලා. එතකොට ඇතිවෙන බය නිමක් නැහැ. දැන් දුවල ගිහිල්ල කරගන්න බැරි වෙච්ච පින්කම් ටික කරන්න හිතෙනවා. නමුත් පින් කරන්න නැති ඇඳෙන්වත් බැහැගන්න විදිහක් නැහැ. ආන් දැන් ලෝකෙට හොරෙන් කඳුළු හලහලා ජීවත් වෙනවා. ඒ විඳවිල්ල සුළු නිදවිල්ලක් කියලා හිතනවාද? ඒ වේදනාව, ඒ දැවිල්ල, ඒ තැවිල්ල සුළුයි කියලා හිතනවාද? ඒක අනුන් එක කිය කියා දැවෙන්න තියෙනවා නම් පොඩි සහනයක්වත් තියෙයි. නමුත් දැන් හැමෝටම හොරෙන් හිතේ හංගගෙන, කඳුළු හංගගෙන වේදනාවෙන් ඉන්න වෙන්නේ. ළමයි බණ අහන්න කියලා ගුවන් විදුලියේ ළඟට දෙන මොහොතක් ගානේ ඕකනම් එපා කියන්න පුළුවන්ද? එතකොටත් ළමයි කියයි මේ අන්තිම වෙලාවෙවත් බණක් අහන්න ලැහැත්ති නැද්ද කියලා. දැන් එහෙම කියන්නත් බෑ. නමුත් දැන් බණ අහන්නත් බයයි. ඇයි? අකුසලයේ ආදීනව කියනකොට. තමන්ගේ ජීවිතයට තමන්ගෙන් සාධාරණයක් වෙලාම නෑ. හැමදාම මම කරලා තියෙන්නේ මටම අසාධාරණයි. අනුන්ට වෙච්ච අසාධාරණකම් ගැන ඕන තරම් කෑ ගැහුවා. මගෙන් මට වෙච්ච අසාධාරණය ගැන වැටහෙන කාලේ වෙනකොට මට මුකුත් කරගන්න බැරි කාලයක් ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා හිතන්න ඕනේ හරියට. අපි අම්මගේ කුසෙන් හැමෝම එළියට ආවේ කඳුළුත් තරන්නේ. හැම ළමයම ඉපදිච්ච ගමන් කලේ අඬපු එක. ඉපදෙනකොටත් අඬාගෙන නම් මෙහෙ ආවේ. මෙහෙන් යන්නෙත් අඬාගෙනද කියලා ආපහු හිතලා බලන්න ඕනේ. අබුද්ධෝත්පාද කාලයක ඉපදිලා නම් කරන්න දෙයක් නැහැ. නමුත් බුද්ධෝත්පාද කාලයක මේ තරම් සත්පුරුෂයෝ ඉන්න කාලෙක නිර්මල ධර්ම පරියාප්තිය තාම මනාව දේශනා කරන දේශනා වෙන ඵල සහිත කාලෙක එයින් ප්‍රයෝජන නොගත්ත කියලා කියන්නේ ආවෙත් අඬාගෙන යන්න වෙන්නෙත් අඬාගෙන. හැබැයි වටිනාකම ශ්‍රේෂ්ඨත්වයේ ඥානවන්තකම කියලා කියන්නේ අඬාගෙන ඇවිල්ලා හිනා වෙලා යන්න ඕනේ. අන්න එහෙම තැනට තමන්ගේ ජීවිතයේ ගොඩනගලා නම් ඔහු තමන්ට සාධාරණයක් කරපු කෙනෙක්. පින්නතුනි කෙනෙකුගේ තියෙන කෙලෙස් මට්ටම් වලට අනුව තමයි පුද්ගලයා සීලයට පැමිණෙන්නේ. හැමෝගෙම කෙලෙස් එක සමාන නැහැනේ. කෙලෙස් අඩුයි, කෙලෙස් වැඩි, එක එක මට්ටම්. ඉතින් අපි සීලයට එන්නේ ආන්ගේ කෙලෙස් වලට අනුවයි. ඒක නිසා මේ කෙලෙස් තමා සිල් බිඳෙන්න අපිට බොහෝම හේතු වෙන්නේ. ඒ නිසා සිල් බිඳෙන අපේ තණ්හාව තියෙන නිසානේ සිල් බිඳෙන්නේ. ප්‍රාණඝාත කරන්න තණ්හාවක් තියෙනවා. හොරකම් කරන්න තණ්හාවක් තියෙනවා. වැරදි කාම සේවනයේට තණ්හාවක් තියෙනවා. ආන් හි තණ්හාවට අනුව තමයි මේ සීලය අපි බිඳින්නේ. ආන් ඒක නිසා අපි හැම මොහොතකම උත්සාහ කරන්න ඕනේ මේ තණ්හාව කියන ධර්මතාවයෙන්
යම් යම් ප්‍රමාණයෙන් හරි බැහැරවෙන්ඩ. පාරමිතා ගැන කතා කරනකොට තණ්හාවේ ආකාර තුනක් ගැන කතා කරනවා පින්තුනි. අපේ තණ්හාව අඹුදරුවන් පිළිබඳව තණ්හාවක් තියෙනවා. ඊට වඩා තණ්හාවක් තියෙනවා අතපය පිළිබඳව, ශරීර අංග පිළිබඳව. ඊට වඩා ලොකු තණ්හාවක් තියෙනවා ජීවිතය පිළිබඳව. එතකොට අපේ තණ්හාවේ ආකාර කීපයක් තියෙනවා. අපි දන් දෙනවා. මොනවද දන් දෙන්නේ? දාඩිය මුගුරු වගුරුවල වෙහෙස මහන්සි වෙලා හොයා සපයා ගත්ත වස්තුව දන් දෙනවා. අපි ලෝභ නැතුව ලක්ෂ ගණන් වියදම් කරලා දන් දෙනවා. සමහර කෙනෙක්ගේ දානෙට ලක්ෂ 10ක් විතර වියදම් වෙලා, ලක්ෂ 10ක් වියදම් කරලා ගාණක්වත් නැතුව සතුටු වෙවි ඉන්න පුද්ගලයා ඇඟිල්ලක් කපලා දෙන්න කියලා කිව්වොත් දෙනවද? ඒ ලක්ෂ 10ට වඩා මේ ඇඟිල්ලට ලෝභකමක් නැද්ද? ආන් ඒක නිසා තමයි සඳහන් කළේ, ධනයට වඩා තණ්හාවක් ශරීර අංගවලට තියෙනවා. කකුලක් ලෙඩ වුණොත්, ඒක නිතර පැහැදිලි කරපු කතාවක්. අතක් පයක් ඇහැක් ලෙඩ වුණොත්, මෙතෙක් හම්බ කරලා තිබිච්ච ධනය ඔක්කොම නමුත් වියදම් කරන්නේ නැද්ද කකුල සනීප කරගන්න? සල්ලි වලින් ඉවර වෙලා රංගරිදී මුතුමැණික් තියෙනවා විකුණන්න නැද්ද කකුල සනීප කරගන්න? ඒ කියන්නේ රංගරිදී වලට වඩා මුතුමැණික් වලට වඩා මට කකුල වටිනවා. දැන් ඒවා ඔක්කොම වියදම් කරලා ඉවරයි. යාන වාහන තියෙනවා නම් ඒවත් විකුණලා පිටරටත් ගියා, නමුත් කකුල සනීප නැහැ. ආපහු මෙහෙ ආවට පස්සේ වෛද්‍යවරයා කියනවා, ජීවිතේ බේරගන්න නම් දැන් කරන්න තියෙන හොඳම දේ කකුල කපන්න ඕනේ. ගෙවල් පවා දැන් උගස් තියලා. අන්තිමට කියනවා කකුලත් කපන්න කියලා. කපන්න නැතුව ඉන්නවද අපි? කකුල කපනවා. ඒ කියන්නේ කකුලට වඩා තණ්හාවක් ජීවිතයේ තියෙනවා. ධනයට වඩා තණ්හාවක් අංගවලට තියෙනවා. අංගවලට වඩා තණ්හාවක් ජීවිතයේ තියෙනවා. ඒක කොහොමද පින්නතිනේ පාරමිතා කතාවට සම්බන්ධ වෙන්නේ? පාරමිතා පුරනවා කියලා කියන්නේ හොයා සපයාගත්ත වස්තුව වියදම් කර කර දන් දෙනවා. පාරමිතා වලින් පස්සේ තියෙන්නේ මොන පාරමිතාද? උපපාරමිතා. උපපාරමිතා කියලා කියන්නේ ශරීර අංග දන් දෙනවා. පරමත්ත පාරමී කියලා කියන්නේ ජීවිතය දන් දෙනවා. එක පාරම ජීවිතය දන් දෙන්න පුළුවන්ද? ධනධාන්‍ය දන් දීලා දන් දීලා දන් දීලා දන් දීලා පුරුදු වෙලා සිවි රජතුමා ඒකනේ කල්පනා කරන්නේ. මේ ලෝකේ දෙන්න තියෙන දේවල් අතර මම බොහෝ දේවල් දුන්නා. නමුත් ශරීරාංගයක් දෙන්න තිබ්බනම් කොච්චර දෙයක්ද? මොකද දැන් ශරීරාංග දෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ ජීවිතේ දෙන්න තිබුණනම් කොච්චර දෙයක්ද? එහෙනම් මේ තණ්හාවේ මට්ටම් අඩුවෙවි අඩුවෙවි යනකොට තමයි අපි එතෙන්ට එන්නේ. ආන් එහෙනම් සිල් රකින්න අපහසු වෙන්නේ මේ තණ්හාව පදනම් කරගෙන. තණ්හාව අඩුවෙන්න අඩුවෙන්න, කෙලෙස් අඩුවෙන්න අඩුවෙන්න අපිට සිල් රකින්න හරි ලේසි, හරි පහසුයි. අන්න ඒක නිසා පින්නතුනි යම් කෙනෙක් යම් පාරමිතාවක් මනාව සම්පූර්ණ කරනකොට ඒ පාරමිතා කෝක සම්පූර්ණ කරන්නත් මේ ජීවිතයේ ධර්මයේ තුල පෝෂණය කරගෙන යම් දවසක දුකක් නැතුව මියදෙන්නත් භාග්‍යතුන් වහන්සේ කීකරු වෙලා කීකරු ශ්‍රාවකෙක් බවට පත් වෙන්නත් මේ උතුම් වූ පංචශීල ප්‍රතිපදාව තුළ යෙදෙන්න වටිනවා. යෙදෙන්න උවමනයි. එහෙමනම් යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් ඒ ප්‍රාණඝාතයෙන් වළකින්න ප්‍රාණඝාතයේ සම්බන්ධයෙන් තියෙන කෙලෙස් වලින් අපි අයින් වෙන්න ඕනේ. ඒ ක්ලේශයේ තියෙන තාක්කල් මාලව්වා මේ වරද කරවනවා.
අටසිල් අරන් ඉන්න දවසට, පන්සිල් අරන් ඉන්න දවසට අපි උත්සාහ කරනවා එක නොකරෙන්ට. නමුත් හදිසියේ ක්ලේශයක් ඉස්මතු වෙනවා. ආන් එදාට අපි ඒ ප්‍රාණඝාතය කරනවා. එහෙමවත් නොකරන්නට. එන මේ මට්ටම කතා කරන්න තව ගොඩක් ගැඹුරුයි. තව ගොඩක් දීර්ඝයි විශාලයි. අපි මේ කතා කරන්නේ ගිහි සංයෝජන වලින් මිදෙන්න හේතු වෙන ප්‍රධාන කාරණාව. ධර්මදේශනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා අපි මේ ගිහි සංයෝජන වලින් මිදෙන්න හේතු වෙන පළවෙනි කාරණාව මේ විදිහට සාකච්ඡා කරමින් ධර්මදේශනාව නිමා කරමු. පස්වෙනි ධර්මදේශනාවේදී ඉතිරි කාරණා ටික සාකච්ඡා කරන්න ඉඩ ඉතුරු කරගෙන පින්නතනි මේ උතුම් කරුණු ගණනාවක් සාකච්ඡා කරන ශ්‍රේෂ්ඨ වූ පෝතලිය සූත්‍ර ධර්මදේශනා මාලාවේ හතරවෙනි ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ රාණී ජයරත්න මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. උතුම් අරමුණ MD බ්‍රම්පිසිඤ්ඤෝ හා චලෝනෝනා ජීවන්දර, හේරත් අප්පුහාමි සහ කාලෝ පෙරේරා, එච්.එම්. මුදියන්සේ සහ ආර්.එම්. විමලාවති යන එම පවුල්වල මියගිය සියලූම ඥාතීන් ඇතුළු සංසාරගතව මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. දේශකයාණන් වහන්සේට හා උන්වහන්සේගේ දෙමව්පියන්ටත්, MD විල්බට් සහ WMD කරුණාවති මව්පියන්ට 2024 දෙවැනි මාසයේ 17 දින උපන්දිනයේ යෙදෙන සාලිය ජයරත්න මහත්මාට, ඉසුරි, චමත්, සෙනුවන්, සයුරු, සුහංසා යන දරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් 2024 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දිනිත සහ ලිව්සඳලි දරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් එම අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න, ඒ වෙනුවෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය උදා කරගන්න මේ කුසල ධර්මයන් හේතු වේවා. තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා. ශ්‍රී සම්බෝධි මහා විහාරයේ ඇතුළු ලක්වැසි ලෝවැසි මහා සංඝරත්නයට සහ බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා. දහම් පදයක් අසන හැම කෙනෙක්ම යහපතෙහි පිහිටත්වා උතුම් වූ ධර්මාවබෝධය පිණිසම වෙරවීරිය වඩත්වා. කායික සුවය, මානසික සුවය සියලු දෙනාට නිරන්තරයෙන් සැලසේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් අප සියලු දෙනාටමත්, අප විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටමත්, ආශිර්වාද කළ සියලු දෙනාටමත් අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා රාණී ජයරත්න මෑණියන් ඇතුළු පවුලේ පිරිස ප්‍රාර්ථනා කරනු ලබනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රී ආශිර්වාදේම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.